ත්‍රස්තවාදීන් පිළිබඳව මූලික අයිතිවාසිකම් ගැන කතා කරන මේ අවස්ථාවේ මාධ්‍ය ත්‍රස්තවාදය පිළිබඳව මට සිද්ධ වෙලා තියෙන දෙවැනි වතාවටත් අද මේ ස්ථානයේදී කතා කරන්න. ඊයේ දවසේදීත් මේ පිළිබඳව මම කතා කරා. හෙත් මට සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. ඒ නිසා තමයි දෙවැනි වතාවටත් අද මේ අවස්ථාවේදී මේක කතා කරන්න සිද්ධ වුණේ. මාතෘකාවට අදාළ නොවුනත් යම් තාක් දුරකට අපේ මූලික අයිතිවාසිකම් මන්ත්‍රී කෙනෙක් වුණත් මම සාමාන්‍ය පුද්ගලයෙක් පුරවැසියෙක් විදිහට මගේ මූලික අයිතිවාසිකම් කඩවීම මෙතනට බලපාන නිසා මම මේ පිළිබඳව කතා කරන්න කල්පනා කරා. ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, 8 වෙනිදා මීට දවස් දෙකකට කලින් ඊයේ නෙවෙයි පෙරේදා යම් නඩු කටයුත්තක් සිද්ධ වුණා මහාධිකරණයේ මට අදාළව. ඒ නඩු කටයුත්ත අවස්ථාවේදී ඉතාමත් පැහැදිලිව ගරු විනිසුරුතුමන්ගේ කැමැත්ත මත, විනිසුරුතුමන්ගේ ප්‍රකාශය මත රජය නියෝජනය කරන නීතිඥතුමන් මගේ නීතිඥතුමන්ලත් අනික් පාර්ශවයේ නීතිඥතුමන්ලත් එක ස්ථානයකට ගෙනල්ලා මේ නඩු කටයුත්ත කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීම සඳහා සමතයකට පත් වෙන්න කැමතිද කියලා අපෙන් අසා සිටියා. එතනින් එහාට වෙන කිසිම දෙයක් කතා වුනේ නැහැ. ඒකට ගරු විනිසුරුතුමන් ඉස්සරහත් එච්චරයි කතා වුනේ. සහ අපිට ඒකට මගේ පැත්තෙත් අනිත් පැත්තෙත් නීතිඥතුමන්ලා ඒකට සාක්ෂි දරાવી. එහෙම තියෙද්දි ඊයේ දවස් 8 වෙනිදා හවස ප්‍රවෘත්තිවල, රාත්‍රී ප්‍රවෘත්තිවල දෙරණ නාලිකාවේ යනවා මම ඒ වැරද්ද පිළිගන්න කැමති වුණා කියලා. මේක ඉතාමත් බරපතල ප්‍රකාශයක්. මම මන්ත්‍රීවරයෙක් විදිහට මම මගේ අයිතිවාසිකම් ඉතාමත් පැහැදිලිව දන්නවා. ඒ නිසයි මම අද මෙතන කතා කරන්නේ. විශේෂයෙන්ම පුරවැසියෙක් විදිහට මේක ඉතාමත් බරපතල ප්‍රකාශයක්. මොකද මම යම් කිසි වැරද්දක් කරලා තියෙනවා නම් තමයි මම මේ වැරද්ද බාර ගන්න ඕනේ. වැරද්ද කරපු පුද්ගලයන් වැරද්ද බාර අරගෙන ඔවුන්ට අවශ්‍ය කරන නීතිය ක්‍රියාත්මක වෙලා මේ වෙනකොට දඬුවම් ඉදලා ඉවරයි. ඒ නිසා තමයි මම 8 වෙනිදා මගේ නඩුවට ලෑස්ති වෙලා නීතිඥවරුන්ටත් උපදෙස් දුන්නේ අපි මේ නඩුවේ ට්‍රයල් එක කරගෙන යමු. එහෙම තියෙද්දි තමයි මේ වගේ මේ සමතේකට පත් වෙන කැමතිද කියලා රජයේ නීතිඥතුමන් විසින් අපිට ප්‍රකාශ කර සිටියා විතරයි. එතනින් එහාට වෙන දෙයක් සිද්ධ වුණේ නැහැ. ඉතින් එහෙම තියෙද්දිත් ප්‍රධාන මාධ්‍ය ජාලයක් වෙන දෙරණ නාලිකාව විසින් මේක අඩුම ගානේ දැන් දවස් දෙකක් වෙනවා මේක හරියට මේ වැරද්දක් තමුන්ගේ අතින් සිද්ධ වුණේ කියලාවත් කියන්නේ නැහැ. ඊට අමතරව දෙරණ නාලිකාවේ 8 වෙනිදා හවස නිවුස් එක ගිහිල්ලා හිරු නාලිකාව ඊයේ රාත්‍රියේ නැවතත් මේ නිවුස් එක මේ විදිහටම ගහනවා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ දින ප්‍රධාන පත්‍රවල ඊයේ උදේ වෙනකොට සෑම පත්‍රයකම හෙඩ්ලයින් යනවා හිරු නිකා වර්ධ පිළිගනී කියලා. මම වැරද්දක් පිළිගත්තේ නැහැ, වැරද්දක් කරන්න ඕනේ. මම දැන් පිළිගන්නෙත් නැහැ, අනාගතේ පිළිගන්න බලාපොරොත්තුවකුත් නැහැ. එක්කෝ මේ නඩු මාර්ගයේ සාමාන්‍ය නඩුවක් යන විදිහට කරගෙන ගිහිලා ඉවර කරනවා. එහෙම නැත්නම් එහෙම යම් කිසි වැරද්දක් කරලා තියෙනනේ ඒක විනිසුරුතුමන් විසින් දඬුවම් නියම කරාවි. එහෙම නැතුව මම වැරද්දක් පිළි අරගෙන නැහැ. මේක කොච්චර කිව්වත් මට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැත්නම් මේ මාධ්‍ය වලින් මම මගේ වරප්‍රසාද යටදී අඳුම් ගන්න පාර්ලිමේන්තුවේදීවත් මේක ගැන කතා කරන්න ඕනේ. මොකද මගේ ඡන්දදායකයන් අහනවා, මගේ වැඩිහිටියන් අහනවා, යාළුවෝ මිත්‍රයෝ අහනවා. ඔබ වැරද්ද පිළි මෙතනට ආවමත් සියලුම මන්ත්‍රීවරුන් ඇමතිවරුන් අහනවා ඇයි වැරද්ද පිළිගත්තේ, වැරද්ද නොකර. ඉතින් ඒ නිසා මට මේ පිළිබඳව ඉතාමත් පැහැදිලිව ඔබ මේ පාර්ලිමේන්තුව ඇතුලේ ප්‍රකාශ කරන්න ඕනේ. ගරු මන්ත්‍රීවරියක් විදිහට මගේ කීර්ති නාමයටත්, ඒ වගේම මන්ත්‍රීවරියක් ඉදිරි විශේෂයෙන්ම මගේ වරප්‍රසාද කඩවීම හේතුවෙන් කථානායකතුමාත් නියෝජ්‍ය කථානායකතුමා ප්‍රමුඛ මේ පාර්ලිමේන්තුවෙන් යම් කිසි විදිහ තීරණයක් මේ සඳහා ගන්න ඕනේ. විශේෂයෙන්ම දැන් හිරු එක නම් මට ගහන එක සාධාරණයි. හිරු එකේ නාලිකාවේ ප්‍රධානියාගේ මල්ලි මගේ තාත්තා මැරුවා. ඉතින් ඊට පස්සේ මරපු දවස් ඉඳන් මම මේ සටන ගෙනියලා ඔහුට මරණ දඬුවම ලබා දුන්නාන් පස්සේ ඔහුට මාත් එක්ක පෞද්ගලික තරහක් තියෙනවා කියන්න පුළුවන්. ඒක හරි. හැබැයි දෙරණට මොකද්ද මාත් එක්ක තියෙන ප්‍රශ්නේ? අනෙක් කිසිම නාලිකාව වලින් නැතුව දෙරණත් හිරු එකත් මට ගහන්නේ මොකද? මට මෙහෙම සැකයක් තියෙනවා. මේ ළඟ දවසක එක මාධ්‍යවේදියෙක් මගෙන් ඇහුවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට ආවොත් එහෙම ඔබතුමිය නම් මොකද කරන්නේ? මං කිව්වා එතුමා බලයට ආවොත් අපිට නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මාධ්‍යවේදීන් විදිහට ඕගොල්ලන්ගේ ජීවිත ගැන වග කියන්න කිසි කෙනෙක් බෑ කියලා. ඉතින් සමහර විට ඒක වැරදි විදිහට අරගෙන දෙරණ නාලිකාවට හිතරි දුනක් දන්නේ නැහැ මං ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන ඒ වගේ කතාවක් කරාට. ඒ නිසා මට ගහනවත් දන්නේ නැහැ. කොහොම හරි මේ කාරණා දෙක පැත්තක තියන්නකෝ. දැන් ඒක හරි. ඊළඟට අද උදේ ප්‍රවෘත්තිවල මග නැගුම සුබසාධක ගිණුමකින් හිරුනිකාටත් වෙනත් වැඩටත් කෝටි දෙකක් දීලා මගේ ජීවිතේට මම දේශපාලනයට ඇවිල්ලා අවුරුදු 2014 පළාත් සභාව වලින් දේශපාලනයට ආවේ. අදට අවුරුදු 3යි මගේ ජීවිතේට රජයේ මුදලක් තුට්ටු දෙකක දෙයක් මම අරගෙන නැහැ.
මම මේක ඉතාමත් මම ඉතාමත් මේ පිරිසිදුමගේ දේශපාලනය කරන්නේ බාරත් ලස්සන ප්‍රේමචන්ද්‍ර මිනිසුන්ගේවත් රජේවත් සල්ලි සත පහක්වත් හොරකම් කළත් නැහැ මම කරලත් නැහැ මට ඒක ඉතාමත් පැහැදිලිව බය නැතුව කියන්න පුළුවන් ඒ නිසා මේ අපිට ඔය වගේ චෝදනා මේවත් දෙනවා නම් කියනවා නම් මේ පත්තර වලින් පළවෙන්න කරන්න ඕනේ මේ ඇත්තද කියලා මගෙන් දුරකථනයෙන් කතාලා මගේ පැය 24ම දුරකථනේ නාද වෙනවා මම දුරකථනය ඔන් කරන් ඉන්නේ කතා කරලා අහන්න මේ ඇත්තද බොරුද කියලා එක පාර්ශවයක විතර දෙයක් අරගෙන පත්තරයක දානකොට අපේ පෞෂත්වෙට මොකද වෙන්නේ අපි කොහොමද කියලා මිනිසුන්ට මූණ දෙන්නේ පොඩක් කල්පනා කරලා බලන්න මේක මේ මට අද වුණා නම් හෙට ඔබට එනකොට ඔබ වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැති වෙයි හින්දා මේක හැම කෙනාම නැගී සිටු කාර්යයක් මේක පෞද්ගලික කාරණාවක් නෙවෙයි හැම කෙනාම අල්ලලා පෞද්ගලිකව මඩ ගහනවා මේ මාධ්‍යවලින් මේක හරි වැරදි කල්පනා කරලා බලන්න මේක කෝටි 2ක් කියලා කියන්නේ ලක්ෂ 200ක් ඉතාමත් ලොකු මුදලක් මම මේ වෙලාවෙ ඉල්ලා සිටිනවා FCID එකට වගකීමක් දෙනවා මේකට FCID එක උසාවියට වාර්තා කරයිලු එහෙනම් පළවෙනිම මාව ගෙනලා කට උතරයක් ගන්න ඕනේ මේක ඇත්තද බොරුද කියලා සාධාරණත්වයක් තියෙන්න ඕනේ ඒ නිසා මම මේ වෙලාවෙ ඉල්ලා සිටිනවා FCID එකේ මේ දැන් අද මේ කතා කරන දේ යන නිසා එළියට FCID එකෙන් අද අනිවාර්යයෙන්ම මාව කැඳවිය යුතුයි නැත්නම් මම එනවා FCID එකට මොකද මේක ඉතාමත් බරපතල කතාවක් මම කවදාවත් මගේ මම ඇත්තටම මම මේ තරම් මගේ හිත රිදෙන්නේ මොකද මම මේ වගේ වැඩ කරලා නැති නිසා අපි ඉතාමත් පිරිසිදු අපේ දේශපාලනය කරන අය ඒ නිසා මගේ හෝ මගේ අම්මයි මමයි විතරයි ලංකාවේ ඉන්නේ අපේ හෝ අපේ නෑද කෙනෙක්ගේ හරි සියලුම ගිණුම් මම මේ වෙලාවේ දෙන්න කැමති FCID එකට ඕනම ගිණුමක් ගන්න අපේ ගෙවල් වලට එන අපි හොයලා බලන්න මට මුදලක් අතින් දීලා තිනවනවා නම් ඒකටත් සාක්ෂියදිනේ ඒ පුද්ගලයන්වත් ගෙන්නන්න කියලා මම මේ වෙලාවේ කියනවා මේ වගේ බරපතල චෝදනා කරනවා මොකද අපි ඉතාමත් පිරිසිදු මේ කරගෙන යන්න කැමති කට්ටිය අනාගතයක් බලාගෙන දේශපාලනය කරන කට්ටිය අපි කැමති නැහැ මේ වගේ කුරුණාව අපි මේ නම් වලට ගා ගන්න ඒක ප්‍රධාන වශයෙන් කියන්නේ අද උදේ හිරුවේකේ අර පත්තරේ විස්තරේ යනකොට අර පත්තරේ බලන් සුරංගනා කතා කියන රංගන කියලා මිනිස්සු ඒ මිනිස්සයා පත්තරේ බලන් පත්තරේ දේවල් නෙමෙයි කියන්නේ සුරංගනා කතා කියන්නේ මිනිහා කියනවා මේවා අහගෙන ඉන්නකොට ඇඟ කිලිපොලා යනවලු ඇඟ කිලිපොලා යනෝනේ මේ වගේ බොරු කතා කියනවට නෙවෙයි ඇඟ කිලිපොලා යනෝනේ මහදවාලේ මිනිස්සු හතර දෙනෙක් පාරමද මරලා දානකොට ඇඟ කිලිපොලා යනෝනේ ඒ ඒගොල්ලන්ගේ ඒ රංගනලගේ හිරුවේකේ නාලිකාවේ නාලිකාවේ ප්‍රධානියාගේ මල්ලි මහදවල් මිනිස්සු හතර දෙනෙක් දෙනෝදාහ බලංගිටදී මරලා දානකොට තමයි ඇඟ කිලිපොලා යන්න ඕනේ. හරිද? ඇඟ කිලිපොලා යන්න ඕනේ මේ තමුන්ගේ ඔෆිස් එකට අම්මවයි දුවවයි පාසල් යන දුවවයි අම්මවයි එකසරේ දූෂණය කරන එක දිහා බලාගෙන ඉන්නකොට ඇඟ කිලිපොලා යන්න ඕනේ. තමුන්ගේ මේ මල්ලි ඇඟ කිලිපොලා යන්න ඕනේ තමුන්ගේ හිරු නාලිකාවේ අයිතිකාරයාගේ නෝනා අර නෝනා එකේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් එක්ක වෙන වෙන සෙල්ලම් කරනකොට එයා බැලුවම ඇඟ කිලිපොලා යන්න ඕනේ. නැතුව මට මේ බොරු කතා වලට නෙමෙයි ඇඟ කිලිපොලා යන්න ඕනේ මේ රංගනෙගේ. ඒ හින්දා මේ වෙලාව ඉතාවත් වගකීමෙන් කියනවා ගෑනු කෙනෙක්ට ඇඟිලි දික් කරන්න කලින් තමුන්ගේ පැත්තේ තමුන්ගේ ලොක්කට තියෙන චෝදනා තමුන්ගේ ලොක්කගේ මේ හැම බිනදට තියෙන චෝදනා තමුන්ගේ ලොක්කගේ මල්ලිට තියෙන චෝදනා ඒව දිහා බලන්න මුලින් මේ නිකම් පාඩුවේ පැත්තරලා ඉන්න අපි වගේ කට්ටියට ඇඟිලි දික් කරන්න කලින් ඒ ඉඳ හොඳ නමතක තියාගන්න මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්න කාලේ දුමින්ද සිල්ලත් එක හැප්පෙච්ච මට මෛත්‍රීපාල අනි වික්‍රමසිංහ එක ඉන්නකොට ඔවුන් දෙදෙනාත් එක්ක දුමින් සිල්ලත් එක හැප්පෙන එක මහලොකු දෙයක් නෙවෙයි ඒක හොඳ නමතක තියාගන්න ඒ නිසා බොරුවට මට මඩ ගහගෙන තමුන්ගේ නිකන් තමුන් සවුත් වෙන ලෑස්ති වෙන්න එපා. ඒ නිසායි තමත් පැහැදිලිව කියන්නේ ඉතාමත් ඉවසීමෙන් පහුගිය දවස්වල හිටියා. දැන් හෙට මම අනිවාර්යයෙන් මේක නඩු දානවා. ඒ විතරක් නෙමෙයි හෙට ආරංචියක් තියෙනවා මේ දුමින්සිල මහත්මයාගේ මේ අපීල් එක එනවා. අනේ මහත්තයෝ අපි නම් ඔය පාලකයන්ට ගිහිලි ඉවර වෙලා වැඳ වැටිලා මාධ්‍ය ආවරණය දෙන්නම්. අනේ මගේ මල්ලිව මේ අයින් කරලා දෙන්න. මුදල් දෙන්නම්. ඊළඟ සැරේ මගේ මල්ලිව ලිස්ට් එකට දාලා දෙන්න ඡන්දි ඉල්ලන්න. අපි නම් ඔය දේවල් කියලත් නෑ. අපි කතා කරලත් නෑ. හැබැයි අපි දන්නවා කවුද කියලා ඒව කතා කරේ කියලා. අපි දන්නවා කවුද ඒව කියලා කාටද කතා කරේත් කියලා. ඒ නිසා අපි ඩීල් අපිට නෑ මේ කිසිම ඩීල් එක. ඒකනේ අපිට මේ වගේ චෝදනා එන්නේ. ඒ නිසාම ඉතාමත් උමනාවෙන් ඉල්ලා සිටින කැමැති හරි ආවේගෙන් කතා කරන්නේ මොන වෙන හේතුවකින්ද නේ වැරදි කරයින් පස්සේ ඒ වැරදි කරපු එවුන් ඒ වැරදි වහගෙන ඉවර වෙලා අපි පාඩුවේ පැත්තටලා ඉන්න අපිට චෝදනා කරන්න හින්දා. ඒ නිසා ඉතාමත් දිහනව පහුගිය දවස්වල හිටියා. මේ හදන්නේ ආයසරයක් මේ මාව එළියට බස් එකේ නිවර වෙලා නැවතත් මේ අපිව මේ පාරට ගෙන්න ගන්න මේ හදන්නේ හරි නිහඬව පාඩුවේ දේශපාලනය කරන් ගියා එහෙනම් කරුණා කරලා බොරුවට පෞද්ගලික මඩ ගහන්න එපා ඒ වගේම තමයි මේ ඉන්න සියලු දෙනාට මේක පොදුයි මේ හැම කෙනාම අල්ලගෙන පෞද්ගලික
නාලිකාවලින් පෞද්ගලික පත්තරවලින් තමුන්ගේ වාසියට තමුන්ගේ පත්තර අයිතිකාරයන්ට නාලිකා අයිතිකාරයන්ට නිකන් හොඳ හිත නැත්තම් එහෙම ඒ මිනිස්සුන් වල්ලගෙන මුළු පෞද්ගලික ජීවිතද පොත් දේශපාලිත හැම දේම අල්ලගෙන මිනිස්සුන් නැත්තන නැති කරනවා. ඒක වෙබ්සයිට් වලත් කරනවා. මේක හරි වැරදි දෙයක්. ඇත්තටම අගමැතිතුමා විසින් මම හිතන අපරාධ මේ අර අපහාස කිරීමේ නඩු දාන්න එක අයින් අපේ අපි විසින් අපේ ආණ්ඩුව විසින්ම ඒක අයින් කරේ. මම නම් කියන්නේ ඒක නැවතත් ඇති කළ යුතුයි. ඇති කළ ඉවරලා මේ විදිහට අපහාස කරන මේ වගේ මිනිස්සුන්ට මේ වගේ මේ ඒක තමයි දැන් අපි විශේෂයෙන් අපි කාන්තාව මොන දේ වුණත් අපි දේශපාලනයකට අපි කාන්තාව අපි ගෙදරට ගිහිලා මවක් බිරිඳක් විදිහට අපි සැමියත් එක්ක අපේ ළමයි එක්ක අපේ අම්මලා තාත්තලාත් එක්ක අපි ජීවත් වෙන්න ඕනේ. මේ විදිහට අපිට මේ වගේ ජරා කතා කිව්වන් පස්සේ අපි කොහොමද එළියට ගිහිල්ලා මිනිසුන්ට මුණ දෙන්නේ? අපිට ලැජ්ජාව කියලා දෙයක් තියෙනවා. මෙතන ඉන්න මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කාන්තාවන් එක්කෙනෙක්ටවත් මූල්‍ය අපරාධ වලට මූල්‍ය චෝදනා කවදාවත් ඇවිල්ලා නැහැ. ඒ වෙන්න ඕනෙත් නෑ. මොකද කාන්තාව සාමාන්‍ය මේ වගේ ඒවා කරන්න බයයි ලැජ්ජයි. ඒක නිසා කරුණාකර මේ කාන්තාවන් මඩ ගහන එක කරුණාකර නවත්තන්න කියලා මම ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට මගේ වරප්‍රසාද කඩවීම හේතුවෙන් මම ඉල්ලා සිටිනවා කතානායකතුමාගෙනුත් නියෝජ්‍ය කතානායකතුමාගෙනුත් මේ සඳහා පියවර ගත යුතුයි. මේක මූලික පියවරක් විදිහට ගන්න. එතකොට අනික් අයත් ඒවි තමුන්ට ආපු චෝදනා මොනවාද කියලා ඒගොල්ලන්ට එතකොට සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන්. කරුණාකර මේක මේවා කරන්න. ඒ වගේ විශේෂයෙන් කියන්න ඕනේ ওই හිරු එක දෙරන ඔය නාලිකා දෙකම කරගෙන යන්නේ මාධ්‍යකරණේ නෙවෙයි. මොවුන්ට මාධ්‍යකරණේ කියලා දෙයක් දන්නේ නැහැ. මාධ්‍යකරණේ කියන්නේ ඕක නෙවෙයි. මිනිස්සයාගේ පෞද්ගලික දෙයක් අරගෙන ඉවරලා උදේ ඉඳන් රෑ වෙනකන් එකම දෙයක් අරගෙන මේ මිනිස්සයාගේ ආ එක දිගට ගහනවා. මොකද්ද මේ මාධ්‍යකරණේ? කවුද මේ අපි 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 මේ අපි දන්න කාලේ ඉඳන් මේ වගේ ජරා මාධ්‍යකරණයක් නැහැ. හිරුවේගේ වෙබ්සයිට් එක අරගෙන බලන්න කවුරු හරි කාන්තාවක් දූෂණය වුණාන් පස්සේ ඒ කාන්තාවගේ මූණත් එක්ක මුළු ඉතිහාසයේ මේ කාන්තාව ගැන කියන තුප්පහි කතා මේවා, කැත කතා මේවා. මේවලි මේ කුණු මාධ්‍ය වලින් තමයි මේගොල්ලෝ හම්බ කරගන්නේ. ඒවල කොටස්කාරයෝ තමයි මේ රංගනලා ඔය උදේට පත්තර කියවනේ. ඒවල කොටස්කාරයෝ කිසිම ජාතියක් ජන්මයක් අම්මෙක් අප්පෙක් නැති, කිසිම මේ ඇඟට මේ හිතවුණු වීමක් නැති ගෑණියකගේ දුකක් කරදරයක් තේරෙන්නේ නැති හැමදේම සල්ලි කරගත්ත මේ වගේ ජරා ජීර්ණ වෙච්ච මිනිසු නිසා තමයි මේ මාධ්‍ය අද ඉස්සරහට ඕගොල්ලන් මේ තත්ත්වයකට එයි. හැබැයි හෙට අනිද්ද මිනිස්සු විසින්ම මේ සෙරපෙන් ගහලා එලවන්නේ මිනිස්සුන්ව. එහෙනම් ඉතාමත් වමනාවෙන් ඉල්ලා සිටනවා මේ වෙන අසාධාරණ පියවරක් ගන්න. ගරු කතානායකතුමාගෙනුත් විශේෂයෙන්ම අගමැතිතුමාගෙනුත් නියෝජ්‍ය කතානායකතුමාගෙනුත් ඉල්ලා සිටනවා ඉතාමත් ආවේගෙන් කතානේ. මොකද අපි හොරු නෙවෙයි. අපි හොරකම් කරලා නැහැ. අපි මිනිහ මරලා නැහැ. අපි පොඩි ගෑනු ළමයිව දූෂණය කළා නැහැ කාමරවලට එන්න කියලා. අපි මේ නිලියට කාමරවලට එන්නලා අර ගන්න මේ ගන්න දෙන්නා වැඩිපුර ටෙලිවිෂන් එකේ නාට්‍ය දෙන්නම් කියලා ඒ ගෑනුන්ගේ ඒ නිලියන්ගේ ඒ කාන්තාවන්ගේ ජීවිත විනාශ කළා නැහැ. අපි ඒව කළා නැහැ. හැබැයි ඔය මඩ ගහන මාධ්‍ය ආයතනේ ප්‍රධානියත් යාගේ මල්ලිතෝ කළා තියෙනවා. ඒ නිසා තමයි දෙවියන්ගේ විහි හරියද මේ තමුන්ට මේ දෙයියෝ දෙනවා වගේ අනිත් පැත්තෙන් මොකද සාපයක් වගේ අවසානයේ තමුන්ගේ බිරිඳගෙන්ම තමුන්ගේ රෙදිරික ගැලවුණා. බිරිඳගෙන්ම රෙදිරික ගැලවුණා. අපි දැක්කනේ පහුගිය දවස්වල සෑම පිරිමි ළමයෙක්ගේම දුරකථන වල තිබ්බ මේ වීඩියෝ එක. විහිළුවක් උනේ. ඒ කාන්තාවට මඩ ගහනින්ද ඒකෙන්වත් අතුම ගානේ පාඩමක් ඉගෙන ගත්තේ නැහැ. ඉඳ කරුණා කළ මේ වැඩේ නම මේක කාටත් එකයි, විපක්ෂයටත් එකයි, අපිට ආණ්ඩුවටත් එකයි. හෙට ඔබ හෙට මා අනික් කතන්දරේ මෙතන ඉන්න මේ සියලුම මන්ත්‍රීවරු මගේ යාළුවෝ, මගේ තාත්තගේ යාළුවෝ, එහෙම නැත්නම් මගේ යාළුවෝ, එමේ තාත්තගේ යාළුවෝ. බැරි වෙලාවත් මගේ උත්සවයකට හරිද මගේ උත්සවයකට ආවොත් පාර්ලිමේන්තුවේ චේම්බරේ ඇතුලේ මාත් එක්ක ටිකක් වැඩිපුරලා කතා කර හිටියොත් ඊළඟ දවසේ කෝල් එකක් එනවා හිරු නාලිකාවේ අයිතිකාරයාගේ. ඇයි ඔබ හිරුනිකත් එක්ක කතා කර හිටියේ? මොකද උඹලගේ තියෙන සම්බන්ධය? මම හිට උඹ හිරුනිකාට පුළුවන් නම් පොඩි මඩක් ගහපන්. නැත්නම් එමෙ හිටින්නම් උඹේ නිවුස් දාන්න. ඇත්තද වරුදු කියලා මේ පසුබිම් මන්ත්‍රීවරුන්ගෙන් අහන්න. ඇත්තද වරුදු කියලා. මගේ මිත්‍රයෙක් නා හෙට ඉඳන් ඒක මේ පිටිපස්සෙන් ඉන්න මේ hina වෙන කට්ටියට ඒක වෙලා තියෙනවා. ඒකයි ඒගොල්ලෝ hina වෙන්නේ. උඹ හිරුනිකත් එක්ක දින යාළුකම නවත්තපන්. නැත්නම් උඹේ නිවුස් දාන්න. ඔන්න ඕකයි තියෙන සත්‍යය. ඒ නිසා මේ වැඩේ මේ මගෙත් එක්ක තින් තරහට මේ අනික් මන්ත්‍රීවරුන්ගේ පලි ගන්න එපා. අපි මේ ඕගොල්ලෝ ඔහම නෙවෙයි ඔළුවේ හිරගෙන ඉන්නේ මේ ඔක්කොම. දරු මන්තුමිය
දරු මන්තුම ඔබතුමිට විනාඩියක් තියෙනවා. මේ සියලු දෙනා මගේ මිත්‍රයෝ. ඒ හින්දා මේ අපේ තාත්තගේ තියෙන මිත්‍රකම්වත් මගේ තියෙන මිත්‍රකම්වත් මේ කොහෙවත් යන නාලිකාවක් නිසා මේ මිනිස්සු නැති කරගන්නේ. මේ මට මොන පක්ෂීටියත් මේ තාත්තත් එක්ක එකට දේශපාලනය කරපොයි. තාත්තට දේශපාලනය උගන්වපොයි. තාත්තත් එක්ක එකට මේ පෙළපාලි කියපොයි. මගේ පළවෙනි මේ ඡන්දෙදි මට පැහැදිලිවම එළියට ඇවිල්ලා එළියට බහැලා උදව් කරපොයි. ඊට පස්සේ මම වෙන පක්ෂයකට ගියත් දුවේ කියලා අදටත් මාත් එක්ක කතා කරන මිනිස්සු මේ මිනිසුන්ගෙන් පලි ගන්න බා මාත් ඉතින් කරාට. ඉඳ කරුණාකර මම ඉල්ලන්නේ මේ විදිහට මට මේ කරන අපහස වලට ගරු කතානායකතුමනි, ඔබතුමා යම්කිසි තීරණයක් අරගෙන මොවුන්ට යම්කිසි නීතිය ක්‍රියාත්මක කිරීමට එකක් මට සහය දෙන්න මම හෙටම හෙට නෑ අදම ගිහිල්ලා මම මේකට මම තීරණයක් ගන්නවා. මම අවසන් කරන්න පැමිණිල්ලක් දානවා. මට මේක සඳහා සහය දෙන්න කියලා මම කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.